හැම දෙනාටම තෙරුවන් සරණයි. අද 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ 3 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 1:30ට අපි හමුවන්නේ පဋාණ සජ්ජායනයට එකතු වෙන්නයි. ඒ වගේම මේ සජ්ජායනය අවසානයේ අපි කෙටියෙන් කරන ධර්ම සාකච්ඡාවට එකතු වෙන්නත් එක්ක තමයි අපි හැමෝම එකතු වෙලා ඉන්නේ. හොඳයි, මේ දම් සභාවට පැමිණි ඔබ සැම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අදත් අපිට පဋාණ සජ්ජායනය මෙහෙයවීම සඳහා අද දින ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා ශ්‍රීමති වරාගොඩ මහත්මිය. ශ්‍රීමති මහත්මිය, ඔබතුමෝ ඉතාමත්ම ගෞරවයෙන් මේ දම් සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබතුමීට යොමු වෙනවා අදට නියමිත කොටස අපිට ඉදිරිපත් කරන ලෙස, සජ්ජායනය ඉදිරිපත් කරන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබතුමාට පින් සිදු වේවා. සියලුම කලණ මිතුර මිත්‍රයන්ට තෙරුවන් සරණයි. අද දවසේ අප සෑම සියලුම දෙනා දම් සභාවට එක් රැස්ුනේ ලොව පහළ වීවදාළ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවිජහිත දේශනයක් වන අභිධර්ම දේශනාවේ පဋාණ ප්‍රකරණයට අයත් පဋාණ නිද්දේශ වාර්ය සජ්ජායනා කිරීමේ උතුම් අවස්ථාවටයි. ඒ සඳහා සම්බන්ධුන ඔබ සැම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වී වැඩසටහන ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පဋාණ දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පဋාණ දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පဋාණ දේශකස්ස. විචිත්ත මති ගම්භීර මනන්ත නය මණ්ඩිතං. පဋාණං සම්මසන්තස්ස. විමලාමිත බුද්ධියා. යස්ස දේහා නිඛමින්සු. සුභාචබ්බන්න රන්සියෝ. නීලපීතා රත්තසේතා. මංජිට්ඨාච පබස්සරා. තං ලෝකනාතං සුගතං. ධම්මංච ජිනසේවිතං. සංඝං නිරංගනං සෙට්ඨං.
නමාමි සිරසාදරං සාදු සාදු සාදු. පත්තාන උද්දේශ පාලි හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අදිප්‍රති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මඟ පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ති පච්චයෝ නත්ති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝ තී පච්චයුන්දේසෝ පච්චය නිද්දේසෝ හේතු පච්චයෝති හේතු සම්පයුත්ත කානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ ආරම්මන පච්චයෝති රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සන්දායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණ ධාතුයා තං සංකයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සංකයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රූපායතනං සන්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝධාතුයා තං සංපයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සම්මේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුයා තං සංපයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ යං යං ධම්මං ආරම්භයේ ධම්මං උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේ සම්තේ සං ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ අදිපති පච්චයෝති ඡන්දාදිපති ඡන්ද සංපයුත්ත කානං ධම්මානං තං සමුත්තානං ච රූපානං අදිපති පච්චයේන පච්චයෝ විරියාදිපති විරිය සංපයුත්ත කානං ධම්මානං තං සමුත්තානං ච රූපානං අදිපති පච්චයේන පච්චයෝ චිත්තාධිපති චිත්ත සංපයුත්ත කානං ධම්මානං
තං සමුත්ථානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ විමංසාධිපති විමංසා සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ යං යං ධම්මං ගරුං කତ୍වා යේයේ ධම්මා උප්පඤ්ඤන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං අධිපතිපච්චයේන පච්චයෝ අනන්තර පච්චයෝති චක්ඛු විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සෝත විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ දහන විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ ජීවා විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ
පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ යේසං යේසං ධම්මානං අනන්තරා යේයේ ධම්මං උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේ සංචේසං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සමනන්තර පච්චයෝති චක්කු විඤ්ඤාණ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං සමනං පෙරපච්චයේන පච්චයෝ මනෝධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝවිඤ්ඤාණ ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං සමනං පෙරපච්චයේන පච්චයෝ සෝත විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං පෙරපච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං පෙරපච්චයේන පච්චයෝ ධාන විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං පෙරපච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං පෙරපච්චයේන පච්චයෝ ජීවා විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං පෙරපච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං පෙරපච්චයේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං පෙරපච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං පෙරපච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනං පෙරපච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අව්‍යාකතානං ධම්මානං සමනං පෙරපච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං
සමනම් පෙර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනම් පෙර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනං පෙර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනං පෙර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනං පෙර පච්චයේන පච්චයෝ යේසං යේසං ධම්මානං සමනං තෙරා යේ යේ ධම්මං උප්පඤ්ඤන්ති චිත්තචේතසිකා ධම්මා තේ තේ ධම්මා තේ සං ධම්මානං සමනං තෙර පච්චයේන පච්චයෝ සහජාත පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සාජාත පච්චේන පච්චයෝ චත්තාරෝ මහභූතං අඤ්ඤමඤ්ඤං සාජාත පච්චේන පච්චයෝ ඔක්ඛංචික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සාජාත පච්චේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්තසමුත්ථානං රූපානං සහජාතපච්චයේන පච්චයෝ මහභූත උපාදාය රූපානං සහජාතපච්චයේන පච්චයෝ රූපිනෝ ධම්මා රූපිනං ධම්මානං කිංචි කාලේ සාජාත පච්චේන පච්චයෝ කිංචි කාලේන සාජාත පච්චේන පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ චත්තාරෝ මහභූතා අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ ඔක්ඛන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ නිස්සය පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චයෝ චත්තාරෝ මහභූතාඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ ඔක්ඛංචික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්තසමුත්ථානං රූපානං නිස්සය පච්චයේන පච්චයෝ මහභූත උපාදාය රූපානං නිස්සය පච්චයේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ
කායායතනං කාය විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තේ කානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතුය ච මනෝ විඤ්ඤාණ ධාතුය ච තං සම්පයුත්තේ කානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ උපනිස්සය පච්චයෝති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං තේසං චි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං තේසං චි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ උතු භෝජනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ පුංගලෝපි උපනිස්සය පච්චයේන පච්චයෝ සේනාසනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරේ ජාත පච්චයෝති චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා සං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා සං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං
පුරේජාත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඤාන ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ප්‍රසායතනං ජීවා විඤ්ඤාන ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාන ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ මනෝ විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං කිංචි කාලේ පුරේජාත පච්චයේන පච්චයෝ කිංචි කාලේන පුරේජාත පච්චයේන පච්චයෝ පච්ඡාජාත පච්චයෝති පච්ඡාජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේජාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාත පච්චයේන පච්චයෝ ආචේවන පච්චයෝති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කිරියාභ්‍යාකත ධම්මා පච්චිමානං පච්චිමානං ක්‍රියාභ්‍යාකතානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ කම්ම පච්චයෝති කුසලා කුසලං කම්මං විපාකානං කන්දානං කටත්තාච රූපානං කම්ම පච්චයේන පච්චයෝ චේතනා සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං කම්ම පච්චයේන පච්චයෝ විපාක පච්චයෝති විපාකා චත්තාරෝ කන්දං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං විපාක පච්චයේන පච්චයෝ ආහාර පච්චයෝති පබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ අරූපිනෝ ආහාර සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ආහාර පච්චයේන පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝති චක්ඛුන්ද්‍රියං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ සෝතින්ද්‍රියං සෝත විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ගානින්ද්‍රියං ගාන විඤ්ඤාණ ධාතුය තං
සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ජීවේන්ද්‍රියං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කායින්ද්‍රියං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ රූප ජීවිතේන්ද්‍රියං කටත්තා රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අරූපිනෝ ඉන්ද්‍රියා සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ඥාන පච්චයෝති ඥානංගානි ඥාන සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ඥාන පච්චයේන පච්චයෝ මග්ග පච්චයෝති මංගංගානි මග්ග සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං මග්ග පච්චයේන පච්චයෝ සම්පයුත්ත පච්චයෝති චත්තාරෝ කණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සම්පයුත්ත පච්චයේන පච්චයෝ විප්පයුත්ත පච්චයෝති රූපිනෝ ධම්මං අරූපීනං ධම්මානං විප්පයුත්ත පච්චයේන පච්චයෝ අරූපිනෝ ධම්මාරූපීනං ධම්මානං විප්පයුත්ත පච්චයේන පච්චයෝ අත්ථිපච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්ථිපච්චයේන පච්චයෝ චත්තාරෝ මහභූතාඤ්ඤමඤ්ඤං අත්ථිපච්චයේන පච්චයෝ ඔක්ඛං චික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අත්ථිපච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුත්තානං රූපානං අත්ථිපච්චයේන පච්චයෝ මාභූතං උපාදාය රූපානං අත්ථිපච්චයේන පච්චයෝ චක්ඛායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ
ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ රසායතනං ජිවා විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තಂತಿ තං රූපං මනෝ ධාතු යාචේ මනෝ විඤ්ඤාණ ධාතු යාචේ තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ නත්ථි පච්චයෝති සමනන්තර නිරුද්ධා චිත්ත චේතසික ධම්මා පටුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං නත්ථි පච්චයේන පච්චයෝ විගත පච්චයෝති සමනන්තර විගතා චිත්ත චේතසික ධම්මා පටුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං විගත පච්චයේන පච්චයෝ අවිගත පච්චයෝති චත්තාරෝ ඛණ්ඩා රූපිනෝ අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං අවිගත පච්චේන පච්චයෝ ඔක්ඛන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අවිගත පච්චේන පච්චයෝ චිත්ත චේතසික ධම්මා චිත්ත සමුට්ඨානං රූපානං අවිගත පච්චේන පච්චයෝ මහා භූත උපාදාය රූපානං අවිගත පච්චයේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ සන්නායතනං සෝත විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුය
සංසම්පයුත්තකානංච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුය සංසම්පයුත්තකානංච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රූපායතනං සන්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝධාතුයාතං සම්පයුත්තකානංච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති කං රූපං මනෝධාතුයාච මනෝ විඤ්ඤාණ ධාතුයාච කං සම්පයුත්තකානංච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝති පච්චය නිද්දේශෝ නිට්ඨිතෝ. බොහොම පින් ශ්‍රීමති මහත්මේ අපිට සත්‍යයනය ඉදිරිපත් කරාට අපි අදත් කෙටියෙන් විස්තර කරගමු අදට නියමිත තියෙන මේ නිස්සය පච්චය කියන එක ගැන පොඩි විස්තරයක් අපි බලමු. මොකද්ද මේ නිස්සය පත්‍ය කියලා කියන්නේ කියලා. එතකොට මේ නිස්සය පත්‍ය කියන එක ගැන විස්තරයක් කරලා තියෙනවා අතිපූජනීය රේරුකාණේ චන්දමල ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ පොතේ මෙන්න මේ ආකාරයට. චිත්‍ර රූප ආදියට කරදාසි ආදී උපකාර වන්නක් මෙන් තවත් ධර්මයකට පිහිටා සිටීමට උපකාර වන ධර්මයේ නිස්සය ප්‍රත්‍යය කියලා. එතකොට දැන් අපි දන්නවා අපි චිත්‍රයක් අඳින්න නම් කොලයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් යම් කිසි බිත්තියක හෝ රෙද්දක හෝ අඳිනවා නම් ඒ බිත්තිය රෙද්ද කියන දේ උපකාර වෙනවා ඒ චිත්‍රය අඳින්න. අන්න ඒ වගේ මේ යම් කිසි තවත් ධර්මයකට පිහිටා ඉන්න උපකාර වන ධර්මයට තමයි අපි කියන්නේ මිශ්‍රේ ප්‍රත්‍ය කියලා. ඒකට අර චිත්‍ර අඳිනකොට උපකාර වුණේ කඩදාසිය, ඒ වගේම බිත්තිය හරි මොනවහරි රෙදි කැබැල්ලක් හරි යම් දෙයක්. අන්න ඒ දේ තමයි උපකාර කරේ චිත්‍රයට. ඒ වගේම වෙනත් ධර්මයකට පිහිටා ඉන්න උපකාර කරනවා නම් තවත් ධර්මයක් ඒ උපකාර කරන ධර්මය තමයි නිස්සය ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට මෙතන සඳහන් කරනවා නිස්සය ප්‍රත්‍ය කියන එක සහජාත නිස්සය, පුරේජාත නිස්සය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ එකට උපදින ගමන් අනිත් ධර්මයට උපකාර කරන එක තමයි මේ සහජාත නිස්සය කියලා කියන්නේ. ඊළඟ පුරේජාත නිස්සය කියලා කියන්නේ තමන් කලින් හටගෙන පසුව පහළ වෙන දෙයකට උපකාර කරනවා පිහිටා සිටීම. මේ නිස්සය කියලා කියන්නේ මේ පිහිටා සිටීමට උපකාර කරනවා කියන අර්ථයයි. එතකොට එකක් තමයි තමා එක්කම ඉපදින ධර්මයකට තමා මත පිහිටා සිටීමට නැත්නම් උපකාර කරන සහජාත නිස්සය ප්‍රත්‍ය. පුරේජාත නිස්සය ප්‍රත්‍යෙන් කියන්නේ තමන් කලින් ඉපදිලා තවත් ධර්මයකට පිහිටා සිටින්න උදව් කරනවා. ඒක තමයි පුරේජාත නිස්සය ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට ප්‍රත්‍යෝත්පන්නේ හා එකටම උපදමින් නිස්සය වන ධර්ම සහජාත නිස්සය නම් වේ. තමා පළමුව ඉපිද පසුව උපදින ධර්මයන්ට නිශ්‍රේ වන ධර්ම පුරේජාත නිශ්‍රේ නම් වේ. ඒක අපිට පැහැදිලි. දැන් ඉදිරියට ගියොත් මේ සහජාත නිශ්‍රේ ප්‍රත්‍යේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්මයෝ සහජාත ප්‍රත්‍ය වගේම දැනගත යුතුයි කියලා කියනවා. අපි සහජාත ප්‍රත්‍ය ගැන කතා කරා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කලින් කතා කරේ 6 වෙනි ප්‍රත්‍ය හැටියට සහජාත ප්‍රත්‍ය. එතකොට මේ සහජාත නිස්සය ප්‍රත්‍ය කියන එකත් ඒ ආකාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඊළඟට මේ පුරේජාත නිස්සය කියන එක ගත්තොත් වස්තු පුරේජාත නිස්සය, වස්තු ආරම්මන පුරේජාත නිස්සය කියලා ආකාර දෙකක් වෙනවා. එතකොට වස්තු පුරේජාතයි ඊට පස්සේ වස්තාරම්මන පුරේජාත කියලා
එකටම කියනවා අපි. ඒ කියන්නේ මේ යම් කිසි වස්තුවක් පෙරහටගෙන පසුව ඇතිවන ධර්මයක පීඨා ධර්මයකට පීඨා සිටීමට උපකාර වෙනවා කියන එකයි. ඊළඟට ඊළඟට අනිත්‍යය තමයි මේ ප්‍රවෘත්ති කාලේ අපි ගත්තොත් එහෙම මේ වස්තු පුරේජාත කියලා ගත්තොත් එහෙම ප්‍රවෘත්ති කාලයේදී චක්කු වස්තු සෝත වස්තු කියන චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද කියන ඒ වස්තු හය හයක් උනේ කොහොමද? චක්කු සෝත ගාන ජීවහා කාය ඊට පස්සේ හදේ වස්තු කියන. එතකොට කාය වස්තුව හදේ වස්තු. ඒ විදිහට චක්කු වස්තු සෝත වස්තු ගාන වස්තු ජීවහා වස්තු කාය වස්තු හදේ වස්තු කියන ඒ වස්තුන් කලින් හටගෙන තවත් ධර්ම වලට පිහිටා සිටීමට උපකාර කරනවා. ඒක තමයි මේ පුරේජාත නිස්සේපත්ති කියන එක. පුරේජාත වස්තු චක්ෂුරාදී වස්තු හය කොයි විදිහද පුරේජාත නිස්සේ වෙන්නේ කියලා පෙන්වන එක. ඊළඟට අපි දන්නවා අරූප විපාක මුලින්ම ඇති වෙන්නේ අරූපාවචර භූමිය. අරූපාවචර භූමිය කියලා කියන්නේම රූප තියෙන තැනක් නෙමෙයි. ඒක නිසා මේ වස්තු කියන ඒවා එතන නැහැ. ඒක නිසා අපි අරූප විපාක සිත් ටික අතහැරලා මේ පංචවෝකාරයේදී ඇතිවෙන ධර්ම තමයි මෙතනදී සැලකිල්ලට ගන්න. මේ වස්තාරම්මන පුරේජාති කියන එක ටිකක් තේරුම් ගන්න අමාරුයි, ගැඹුරයි. ඒක නිසා අපි ඒක මෙතන සාකච්ඡා කරන්නේ නැහැ. හොඳයි, අපි ඉදිරියට ගියොත් ඉදිරියට යන්න කලින් අපි කෙටියෙන් කිව්වොත් එහෙම සහජාත නිශ්‍රේ ප්‍රත්‍ය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ පුරේජාත නිශ්‍රේ ප්‍රත්‍ය තියෙනවා. පුරේජාත නිශ්‍රේ ප්‍රත්‍යත් දෙවද ඇරුම් වෙනවා. ඒ කොහොමද? වස්තු පුරේජාත නිශ්‍රයයි වස්තාරම්මන පුරේජාත නිශ්‍රයයි කියලා. අපි වස්තාරම්මන පුරේජාත නිශ්‍රේ ටික ගැඹුරු නිසා මේකෙදි සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් වස්තු ප්‍රේජාත නිශ්‍රය අපි සාකච්ඡා කරනවා. එතෙන්දි තමයි අපි ඔය චක්කු වස්තු සෝත වස්තු ගාන වස්තු ජීවා වස්තු කාය වස්තු හදේ වස්තු කියන ඒවා කොහොමද කලින් ඉපදිලා පස්සේ උපදින ධර්මයකට පිහිටා සිටින්න උදව් කරන්න කියන එක බලන්නේ. හොඳයි, ඊළඟට අපි මේකේ පෙළට ගියොත් එහෙම පဋාණ නිද්දේශ පාළියට ගියොත් එහෙම එතනදී ඒ සූවිසි ප්‍රත්‍ය නිද්දේශ පාළියේ පෙන්වන විදිහට චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චේව. ඊට පස්සේ කියන චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චේව. ඔක්කන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චේව. චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුත්ථානානං රූපානං නිස්සය පච්චේන පච්චේව. මහා භූත උපාදාය රූපානං නිස්සය පච්චේන පච්චේව. මෙතනදී සමහරලාට කියනවා මහා භූත උපාදාය රූපානං කියලා පොත්පත්වල සඳහන් වෙනවා. උපාදා කිව්වත් උපාදාය රූපානං කිව්වත් එකම විදිහට තමයි සලකන්න ඕනේ. මෙතන මහා භූත උපාදාය රූපානං නිස්සය පච්චේන පච්චේව. ඊළඟට මේ කොටස තමයි අර එකටම සහජාත කියලා කිව්වා. දැන් මේ එකටම ඉපදිලා තවත් ධර්මයකට පිහිටා සිටින්න උදව් කරන කොටස තමයි ඒ කිව්වේ. ඊට පස්සේ කියනවා අර වස්තු පුරේජාත නිස්සය ප්‍රත්‍ය. බලන්න දැන් ඒ කොහොමද කියන්නේ? චක්කායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං නිස්සය පච්චේන පච්චයෝ. සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුක්තකානංච ධම්මානං නිස්සය පච්චේන පච්චේව. ඝානායතනං ඝාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුක්තකානංච ධම්මානං නිස්සය පච්චේන පච්චේව. ජීවහායතනං ජීවහා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුක්තකානංච ධම්මානං නිස්සය පච්චේන පච්චේව. කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුක්ත කානංච ධම්මානං නිස්සය පච්චේන පච්චයෝ. ඊළඟට තමයි මේ අර
ඉතිරි මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතු වලට පිහිටා සිටින්නට කොහොමද මුකුමක්ද ප්‍රයෝගී වෙන්නේ කියලා නැත්නම් උපකාර වෙන්නේ කියලා එතෙන්දී කියනවා මේ යං රූපං නිස්සාය යම් රූපයක් නිස්සය කරගෙන මනෝ ධාතුච මනෝ විඤ්ඤාණ ධාතුච වත්තಂತಿ තං රූපං මනෝ ධාතුවාච මනෝ විඤ්ඤාණ ධාතුවාච තං සම්පයුත්තකානංච ධම්මානං නිස්සය පච්චේන පච්චේව කියලා. අපි එකක් එකක් කරන් කෙටියෙන් පැහැදිලි කරගන්න බලමු. මුලින්ම අපිට ලැබෙන්නේ චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චේව. චත්තාරෝ කන්දා අරූපිනෝ කිව්වොත් අරූපී ස්කන්ධ හතර. ඒ තමයි චත්තාරෝ කන්දා කියලා කිව්වෙ සතර නාම ධර්මය. ඒකට අපි කියනවා වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඤ්ඤාණස්කන්ධේ කියන තමයි මේ සතර නාම ධර්මයෝ කියලා කියන්නේ. ඒ හතර අඤ්ඤමඤ්ඤං එකිනෙකාට නිස්සය පච්චේන අපි අර සහජාත ප්‍රත්‍ය ගන්නකොටත් අපි කිව්ව මේ එක එක ධර්මයක් අනිත් ධර්ම තුනට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය එකට උපදිලා අනිත් ධර්මයන්ගේ උපදීමට ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට මෙතන කියන්නේ මේ වේදනාස්කන්ධය කියන එක ගත්තොත් මේ වේදනාස්කන්ධය ඉතිරි ස්කන්ධ තුනට පිහිටා සිටින්න උපකාර කරනවා. ඒ වගේම මේ සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ තුන වේදනාස්කන්ධයට පිහිටා සිටින්න උදව් කරනවා. ඒකයි මේ අඤ්ඤමඤ්ඤං කියලා කියන්නේ. එතකොට මෙන්න මේ හතරේ ඔය විදිහට තමා අනිත් ධර්ම වලට පිහිටා සිටින්න උපකාර කිරීමක් කරනවා. සංඥාස්කන්ධේ උපකාර කරනවා, වේදනාස්කන්ධේ, සංඛාරස්කන්ධේ, විඤ්ඤාණස්කන්ධේ කියන ස්කන්ධ තුනට පිහිටා සිටින්න. ඒ වගේම සංඛාරස්කන්ධයත් අනිත් ස්කන්ධ තුනට පිහිටා සිටින්න උපකාර කරනවා. විඤ්ඤාණස්කන්ධයත් අනිත් ස්කන්ධ තුනට වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධයන්ට පිහිටා සිටින්න උපකාර කරනවා. එතකොට මේ ඒ වගේම ගත්තොත් මේ ස්කන්ධ දෙකක් අනිත් ස්කන්ධ දෙකට පිහිටා සිටින්න උදව් කරනවා. ඕනෑම ස්කන්ධ දෙකක් ගත්තොත් අනිත් ස්කන්ධ දෙකට, එක ස්කන්ධයක් ගත්තොත් අනිත් ස්කන්ධ තුනට, ඒ විදිහට එකිනෙකාට උපකාර කරනවා පිහිටා සිටින්න. ඒක තමයි මෙතනදී කියන්නේ මේ ප්‍රත්‍ය වෙන්නේ. එතකොට මේ ධර්ම. එතකොට ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙන්නේ ඇත්තටම බලනකොට ඒ ටිකමයි. මොකද වේදනාස්කන්ධයේ ප්‍රත්‍ය වෙනකොට ඉතුරු තුන ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ වගේම සංඥාස්කන්ධයේ ප්‍රත්‍ය ධර්මයේ වෙනකොට වේදනා සංඛාර විඥාන කියන ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියටත් අපි ඒ ටිකම සලකනවා. නමුත් තේරුම් ගන්න ඕන දෙයක් තමයි ප්‍රත්‍ය වෙන ධර්මයේ ප්‍රත්‍යවන ධර්මයේ මොකද්ද කියලා අඳුනගත්තොත් ඉතිරි ඒවා තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. අපි උදාහරණයකට විඤ්ඤාණස්කන්ධය ගත්තොත් එහෙම ප්‍රත්‍ය වන ධර්මයේ හැටියට, එතකොට මේ ඉතිරි නාමස්කන්ධ තුන තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙන්නේ. ඒ වගේ මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මත් අර ප්‍රත්‍ය වන ධර්මයටත් නිස්සය ප්‍රත්‍යයෙන් උපකාර කරනවා පීඨා සිටින්. මම හිතනවා ඒක තේරෙනවා ඇති කියලා. අපි ඉදිරියට යමු. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් පසුව අහන්න. ඉලන්ට චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චේව. චත්තාරෝ මහා භූත කියලා කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන හතර. ඒවත් අර කලින් වගේම එකිනෙකාට පිහිටා සිටින්නට උපකාර කරනවා. පඨවි ධාතු, ඉතිරි ධාතු තුනට පිහිටා සිටින්නට උපකාර කරනවා. ආපෝ ධාතුව, ආපෝ ධාතුවෙන් ඉතිරි අනිත් තුනට පීඨා සිටින්න උදව් කරනවා. ඒ වගේම එකක් තුනකට, තුනක් එකකට, දෙකක් දෙකකට, දෙකක් අනිත් දෙකට, ඒ වගේ මේකේ අන්‍යෝන්‍ය වශයෙන් පීඨා සිටින්නට උපකාර කිරීමක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චයෝ කිය. එතකොට එතනත් අපිට ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට හම්බෙන්නේ ඒ ටිකමයි. නමුත් එතනදීත් මතක තියාගන්න ඕනේ ප්‍රත්‍ය වන ධර්මයේ කිසිම විටක ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. ප්‍රත්‍ය වෙන ධර්මයේ හැර ඉතිරි ඒවා තමයි මෙතනදී ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. හොඳයි, අපි ඉදිරියට යමු.
ඔක්කන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සේ පච්චේන පච්චය. දැන් මෙතනදී විශේෂ දෙයක් අපිට සලකන්න වෙනවා. නාම රූප කියනකොට ඒ දෙකම තියෙන්නේ පංචවෝක්කාර භවයේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම ඇති භූමියක තමයි මේ නාම රූප කියන ටික අපි එකට අරගෙන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙතනදි කියන ඔක්කන්තික්කනේ, ඒ කියන්නේ ප්‍රතිසන්දියේදී, මේ පංචවෝකාර ප්‍රතිසන්දියකදී කොයි විදිහටද මේ නාමත් සහ රූප එකිනෙකාට නිස්රේ ප්‍රත්‍යින් අනිත් ධර්මයට පිහිටා සිටින්න උදව් කරන්නේ කොයි විදිහටද කියලා. එතකොට එතනදී මෙතනදි මේ රූපං කියනකොට විශේෂයෙන් අපි ගන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය නිස්සේ පච්චය ගන්නකොට ප්‍රතිසන්දි නාම ධර්ම තමයි නාම කියලා කියන්නේ, රූප කියලා කියන්නේ ඒ අවස්ථාවේදී හටගන්න හදේවත්තු රූපය. එතකොට අපි ගත්තොත් එහෙනම් ප්‍රත්‍ය වෙන ධර්ම මොනවාද? ඔක්කන්තික්කනේ නාම රූපන් තමයි ප්‍රත්‍ය ප්‍රත්‍යোৎপন্ন ධර්ම. එතකොට පංචවෝකාරයේ ප්‍රතිසන්දි චිත්තෝපාද 15 අපි අර අරූප ප්‍රතිසන්දි සිත් ටික අතහැරලා 15ක් කියලා ගන්න, සියල්ල 19ක්. නමුත් අපි අරූප විපාක හතර අතහැරලා ඒ අනිත් සිත්සා කියන්නේ ප්‍රතිසන්දිය ගෙනත් දෙන පංචවෝකාරයේ ප්‍රතිසන්දිය ගෙනත් දෙන සිත් 15ත් ඒත් එක්ක උපදින චෛසික ධර්මත් ගත්තාම අපි ඒකට කියන චිත්තුප්පාද 15ක් කියලා, ප්‍රතිසන්දි චිත්තුප්පාද. ඒ ප්‍රතිසන්දි චිත්තුප්පාදයත් එක්ක එකට උපදින හදේවත් රූපය තමයි මෙතන රූපය කියලා ගන්න. එතකොට මේ චිත්තුප්පාදය මේ හදේවත් රූපයට පිටා සිටින්නත් උදව් කරනවා, හදේවත් රූපය මේ චිත්තුප්පාද 15ටත් පිටා සිටින්න උදව් කරනවා. ඒක තමයි මේ නිස්සය පච්චේන පච්චයෝ කියලා කියන්නේ. එතකොට ඔක්කන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චයෝ කිව්වොත් මෙතන ඔක්කන්තික්කනේ නාම කියලා කියේ ප්‍රතිසන්දි චිත්තුප්පාද 15. ඒ චිත්තුප්පාද 15 ඒ අවස්ථාවේ හටගන්න හදේවත් රූපයටත් රූපයට නිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මේ හදේවත් රූපය ඒ චිත්තුප්පාද වලටත් නිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා, පීඨා සිටිනට ප්‍රත්‍ය වෙනවා. හොඳයි, ඊළඟ කොටස තමයි චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුඨානානං රූපාණං නිස්සය පච්චේන පච්චයෝ. එතනදිත් අපිට ගන්න වෙන්නේ චිත්ත චේතසිකා ධම්මා කියලා කියන්නේ පංච වෝකාරයේදී 15. දැන් මෙතන චිත්ත චේතසිකා ධම්ම රූපවලට නිස්සය ප්‍රත්‍ය වෙනවා කියනකොට අපිට ගන්න වෙන්නේ මේ රූපත් එක්ක සම්බන්ධයක් තියෙන චිත්තචෛතසික ධර්ම තමයි සලකන්න වෙන්නේ ප්‍රත්‍ය ධර්ම හැටියට මුලින් ගත්තොත්. ඒ ටික මේ රූපවලට, ඒ මොනවද? දැන් ඒ චිත් රූප ඇති කරන සිත් තමයි මේ පංචවෝකාරයේදී 15 දෙපස්. දැන් මේ දෙපස් විඥාන 10ක්, ඒ කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය කියන ඒ විඥාන 10ක් අකුසල විපාක සහ කුසල විපාක වශයෙන් අපිට විඥාන 10ක් ලැබෙනවා නේද? ඒ 10යි ඊළඟ මේ අරූපාවචර විපාක සිත් 4යි අයින් කරොත් එහෙම ඉතිරි සිත් 75 තමයි මේ රූප උපදවන්න දක්ෂ වෙන චිත්තචෛතසික ධර්ම වෙන්නේ. ඒ සිතුත් ඒ චිත්තුප්පාදය චෛතසික ධර්ම. එතකොට ඒ ධර්ම තමයි මෙතනදී ඇත්තටම මේක ගත්තාම ඒ ධර්ම උපකාර කරනවා චිත්ත සමුට්ඨාන රූපවලට. මොකද චිත්ත සමුට්ඨාන රූප කියලා කියන්නේ චිත්තජ රූපසා ප්‍රතිසන්දි කර්මජ රූප. එතකොට මේ සිත් 75 සමග ඊට අනුරූපව ඊට අදාළව උපදින චිත්තජ රූපවලටත් ප්‍රතිසන්දි අවස්ථාවේදී ඇති වෙන ප්‍රතිසන්දි රූප කර්මජ රූප වලටත් මේ නිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි අපිට එතෙන්දි තේරුම් ගන්න වෙන්නේ. ඒක චිත්ත චේසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපානං නිස්සය පච්චේන පච්චේව. ඊළඟට මහා භූත උපාදා රූපානං නිස්සය පච්චේන පච්චේව. තව ආකාරයකට කියනවා මහා භූත උපාදාය රූපානං නිස්සය පච්චේන පච්චය. මහා භූත කියලා කිව්වෙත් නැවතත් පඨවි
ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතු හතර, මහා භූත හතර උපාදාය රූප කිව්වේ අපි දන්නවා රූප 28ක් අපි ඉගෙන ගන්නවා. රූප 28ක් අපි කතා කරලා තියෙනවා කලින්. එතකොට ඉතිරි රූප, ඒ කියන්නේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද ආදීන් පටන්ගෙන අපි ගත්තොත් එහෙම උපචේ, සන්තති, ජරතා, අනිච්චතා දක්වා තියෙන ඉතිරි රූපවලට පිහිටා සිටින්න උපකාර කරනවා කියලා කියනවා. එතකොට මේ හතර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ මහා භූත හතර ඉතිරි රූප 24ට පිහිටා සිටින්නට උපකාර කරනවා. මේ හතර නැත්තම් මේ ටිකට පිහිටන්න තරක් නැහැ. ඒක නිසා මේ ඉතිරි රූප 24 මේ මහා භූත රූප නිශ්චය කරගෙන තමයි පවතින්නේ. හොඳයි, අපි ගත්තොත් ඊළඟ එක චක්කායතනං චක්කු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානංච ධම්මාන නිස්සය පච්චේන පච්චය. චක්කායතනය කියලා කියන්නේ චක්කු ප්‍රසාද රූපය. ඒක චක්කු විඤ්ඤාණ ධාතුව කියලා කියන්නේ අපි දන්නවා අකුසල විපාක චක්කු උපේක්ෂාසගත චක්කු විඤ්ඤාණ සිතක් තියෙනවා, කුසල විපාක උපේක්ෂාසගත චක්කු විඤ්ඤාණ සිතක් තියෙනවා. ඒ සිත් දෙකත් ඒත් එක් කියදෙන චෛතසික ධර්මවලට පිහිටා සිටින්නට මේ චක්කායතනය උපකාර කරනවා. එතකොට අපි බැලුවොත් එහෙම මොනවද ප්‍රත්‍ය ධර්ම වෙන්නේ? චක්කු ප්‍රසාද රූපේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙන්නේ චක්කු විඥාන චිත්තුප්පාද යුගලේ. ඒ කියන්නේ අහේතුක සිද්ගොඩේ තියෙන අකුසල විපාක චක්කු විඥාන සිතත්, කුසල විපාක චක්කු විඥාන සිතත් කියන්නේ ඒ සිත් දෙකත්, ඒ සිත් දෙකේ යෙදෙන චෛතසික ධර්ම තමයි මේ චක්කු විඥාන චිත්තුප්පාද යුගලේ කියන්නේ. එතකොට චක්කු ප්‍රසාදය මේ චක්කු විඥාන චිත්තුප්පාද යුගලයට පිහිටා සිටීමට උපකාර කරනවා නිස්සය ප්‍රත්‍යයෙන්. ඒ වගේම මේ සෝතායතනේ සෝත විඥාන ධාතුවට, ඒ වගේම ඒ සමග සම්ප්‍රයුක්ත වෙච්ච ධර්මයන්ට, කියන්නේ චෛතසික ධර්මයන්ට නිස්සය පච්චයෙන් ප්‍රත්‍ය වෙනවා කියන්නේ. එතකොට එතනදිත් අපිට සෝත ප්‍රසාද රූපේ තමයි සෝතායතනය කියලා කියන්නේ. ඒක ප්‍රත්‍ය වෙනවා සෝත විඥාන චිත්තුප්පාද යුගලෙට. අහේතුක සිද්බුඩේ තියෙන අකුසල විපාක සෝත විඥාන චිත්තුප්පාදයටත්, කුසල විපාක සෝත විඥාන චිත්තුප්පාදයටත් උපකාර වෙනවා. ওই විදිහට තමයි අපි ගත්තොත් එම ගානායතනේ උපකාර වෙන්නේ. ගානායතනං ගාන විඥාන ධාතුයතං සම්පයුක්ත කානංච ධම්මානං නිස්සේ පච්චේන පච්චයෝ කියන්නේ. එතකොට ජීවහායතනයත් එහෙම, ඊට පස්සේ කායායතනයත් ඔය ආකාරයෙන්ම යනවා. ඊට පස්සේ අවසානයේදී කියනවා යං රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති තං රූපං මනෝ ධාතුයාච මනෝ විඥාන ධාතුයාච තං සම්පයුත්ත කානංච ධම්මානං නිස්සය පච්චේන පච්චයෝ කියලා. ඒ කියන්නේ යම් රූපයක් නිශ්චය කරගෙන මනෝ ධාතුවත් මනෝ විඥාන ධාතුවත් ඇති වෙනවා නම් ඒ රූපය මනෝ ධාතුවටත් මනෝ විඥාන ධාතුවටත් ඒහා සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම වලටත් නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. මෙතනදි තමයි අපි මෙතනත් පුරේජාත නිශ්චය ප්‍රත්‍ය ආකාරයෙන්මයි ගන්න. අර චක්කු සෝත ගාන ජීවා කාය වගේ එතනදි ගන්නකොට ගන්න වෙන්නේ ප්‍රත්‍ය ධර්මයේ හැටියට අපිට ගන්න හදේ වත්තු රූපේ. මේ යං රූපන් නිස්සාය යම් රූපයක් නිශ්චය කරගෙන කියනකොට ඒ රූපය තමයි හදේ වත්තු රූපේ. ඒ හදේ වත්තු රූපය නිශ්චය කරගෙන මනෝ ධාතුවත් මනෝ විඥාන ධාතුවත් කියන ඒ චිත්තුප්පාද තමයි මෙතනදී ඇති වෙන්නේ. අපි දන්නවා මනෝ ධාතුව කියලා කියන්නේ අහේතුක සිද්ගොඩේ තියෙන සිත් තුනකට තමයි අපි මනෝ ධාතුව කියලා හඳුන්වන්නේ. ඒ එක එක සිතක් ගත්තත් ඒ සිත ඇති වෙන්නේ මනෝ ධාතුවට. ඒ තමයි උපේක්ෂාසහගත පංචද්වාරා වර්ජන සිතත්, අකුසල විපාක සම්පටිච්ඡන සිතත්, කුසල විපාක සම්පටිච්ඡන සිතත් කියන ඒ සිත් තුන අපි එක ඉගෙන ගත්තා මනෝ ධාතු ත්‍රිකය කියලා. ඒ සමග උපදින චෛතසික ධර්ම වලට
මේ හතේ වත්තු රූපය කියන එක නිස්සරේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ මේ මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියලා කිව්වේ අපි මොනවද? මනෝ විඥාන ධාතු කියලා කිව්වේ අපි අර දෙපස් විඥාන කියන සිද්ධාය අතහැරලා, ඒ කියන්නේ චක්කු සෝත ගාන ජීවහ කාය කියන ඒ එතන තියෙනවනේ අකුසල විපාක සිත් පහකුත් කුසල විපාක සිත් පහකුත් ඒ 10 අතහැරලා ඊළඟට මනෝ ධාතුව කියන ඒ සම්පටිච්චන සිද්ධිකත් පංචද්වාරා වජන සිතත් අතහැරියාම ඒ සිත් 13 අතහැරියාම අපිට සිත් 89 න් සිත් එනවා 76ක්. ඒ සිත් 76 තමයි මේ මනෝ විඥාන ධාතුව කියලා කියන්නේ. එතකොට මේ හදේවත් රූපය මනෝ ධාතුව කියන පංචද්වාරා වජන සිතත් සම්පටිච්චන සිත් දෙකත් කියන ඒ සිත් තුනටත් ඒ වගේම අර ඉතිරි සිත් 76ටත් මනෝ විඥාන ධාතුව හැටියට ගන්න සිත් 76ටත් පිහිටා සිටින්නට උදව් කරනවා මේ හදේවත් රූපය. ඒක තමයි මෙතෙන්දී කියන්නේ. එතකොට මෙතන ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා කියන්නේ මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියන චිත්තුප්පාද. එතන චෛතසික ධර්මත් ඇතුළත්. ඉතින් මේ විදිහට තමයි මේක අපිට ලැබෙන්නේ. එතකොට මෙතෙන්දි ගන්න මේ පංචවෝකාරයේහි හදේ වස්තුව ඇසුරු කරගනිමින් සිත් පහළ වන අවස්ථාව තමයි මෙහිදී සලකන්නේ. මොකද එතන තමයි මේ රූපයක් නිශ්‍රය කරගෙන මේ විඥාන පහළවීමක් තියෙන්නේ. ඒක නිසා මේ ආකාරයට තමයි අපි විස්තර කරගත යුතු තියෙන්නේ. මං හිතනවා මේකත් සමග අපේ අද විස්තර කිරීම කෙටි විස්තර කිරීම හමාර වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට මේ නිස්සය පච්චයෝති කියලා එතන අහනකොට දැන් යම් කිසි තේරුමක් තියෙන්න ඕනේ. ඇයි මේක කියලා තියෙන්නේ? මොන ධර්මද මේකට ඇතුළත් වෙලා තියෙන්නේ? කුමක්ද නිස්සය ප්‍රත්‍ය වෙන්නේ? කුමක්ද නිස්සය ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ කියලා. අන්න ඒ අවබෝධය යම් කිසි විදියකින් මේ සාකච්ඡා තුනේ ලැබෙනවා නම් ඒක තමයි අපේ උත්සාහය. එතකොට තමයි මේ ධර්ම රසය කියන එක මතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මම කැමති මොනවහරි ප්‍රශ්න තියෙනවා නම් ඒවට අපේ දැනුම මට්ටමින් උත්තර දීලා අද ඉදිරියට යන්න. හොඳයි, ඒකට අවස්ථාව තියෙනවා හැමෝටම. ඔහොම පින්මල්ලි, ඇත්තටම ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් විස්තර කරන නිසා හොඳට තේරෙනවා ඇත්තට. ඉතින් කල්නොත් ටිකක් ඒ වගේ දැනුමක් තියෙන නිසා ඉතින් ඒක තමයි මට නම් කියන්නේ බොහොම පින් ඉතින්. හොඳයි, සන්තෝෂයි, බොහොම පින්. තෙරුවන් සරණයි මහත්මයා, ශ්‍රීමතී මහත්මිය ඇතුළු සියලු දෙනාටම. මම මේ පොඩි ප්‍රශ්න පොඩි ටිකක් අහන්නේ. නිස්සය කියන්නේ නිකන් ආශ්‍රය කරනවා කියනවා වගේ තේරුමක්ද තියෙන්නේ? ආශ්‍රය කරනවා කියන තේරුම තියෙනවා ආසේවන කියන වචනේ. නිශ්‍රය කියලා කියන්නේ ඇත්තටම ඇසුරු කරන අර්ථයත් අපිට ගන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් දැන් උපකාර කරනවා කියන්න පුළුවන් නේද? චක්කු විඥාන සිත පහළ වෙන්න චක්කු ප්‍රසාද රූපය ඉඩ දෙනවා. චක්කු ප්‍රසාද රූපයේ චක්කු විඥාන සිත පහළ වෙන්න උපකාර කරනවා. අන්න ඒ වගේ පිහිටා සිටින්න උපකාර කරනවා. අවර චිත්‍රයක් හඳින ඒ උපමාව මම හිතන්නේ ගොඩාක් ගැලපෙනවා මේකට. ගොඩක් ගැලපෙනවා. ඒ කියන්නේ යම් කිසි තව දෙයකට පහළ වීමකට ඉඩ දීමක් තියෙනවා. එතකොට ඒ විදිහට තමයි අපිට හිතන්න වෙන්නේ. ඒක ඇසුරු කිරීමම හැබැයි අර පුරේ ජාති ප්‍රත්‍යයටත් ඒ විදිහටම ගන්නවා නේද? ඒ කියන්නේ අර චිත්‍රය වැඩිපුරම එක පුරේ ජාතයකට තමයි එතන ගැලපෙන්නේ. වැඩිපුරම ගැලපෙන්නේ පුරේ ජාතයකට. මෙතනත් තියෙනවා තින් පුරේ ජාත නිශ්චය ප්‍රත්‍ය කියලා කොටස. තියෙනවා. ඒක නිසා ඉතින් ඒ උපමාව මෙතෙන්ටත් ගන්න පුළුවන් ඉතින්. ඒ කියන්නේ පුරේ ජාත නිශ්චය ප්‍රත්‍ය වලට. ආව. ඒ කියන්නේ තමාව ප්‍රයෝජනයට අරගෙන තව ධර්මයක් හටගන්නවා. එතකොට අර දෙවෙනියට කතා කරන ධර්මයට උදව් කිරීමක් තියෙනවා පිහිටා සිටින්න කියලා. නිශ්චය. එතකොට ඒ විදිහට තමයි මේක අර්ථ දක්වලා තියෙන්නේ. ඒ
ඒ විදිහට තමයි පැහැදිලි කරගන්න ඕනේ. තව ටිකක් අපිට අවස්ථාවක් ලැබුණොත් තව ටිකක් කතා කරමු ඉදිරියට. දැනට ওই විදිහට තමයි තේරුම් කරලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. නමයි තේරුම් ගන්නයි ගොඩක්. දැයි තේරුම්සන්නයි. තවත් කාට හරි මොන හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම්? ජයන්ත මහත්මයා, ප්‍රත්‍ය ධර්ම පඨවි ආපෝ තේජෝ වායෝ වෙනකොට එයින් එකක් වෙනකොට අනිත් තුනම වෙනවද ප්‍රත්‍යෝපන්න ධර්ම? ඔව්, අනිත් තුනම ප්‍රත්‍යෝපන්න ධර්ම වෙනවා. ඒක තමයි අර අඤ්ඤමඤ්ඤ කියලා කියන්නේ. ඒකනේ එකිනෙකාට ප්‍රතිවීමකුත් තියෙනවා. ඒ කියන්නේ එක ධර්මයක් පඨවි ගත්තොත් පඨවිය කියන එක අනිත් ධර්ම තුනට පිටා සිටින්න උපකාර කරනවා. ආපෝ ගත්තොත් ඔව් කියන්නේ තුන එක වෙලාවේ නමද, එහෙම නැත්නම් එක වෙලාවෙම එක වෙලාවෙම. ඒකනේ අපි අර සහජාත අවස්ථාව ගත්තේ. දැන් මෙතනදිත් මේ නිස්රේ ප්‍රත්‍යෙදිත් ගන්නකොට අපි මුලින්ම කතා කරේ මේක ක්‍රම දෙකකට වෙන එකක් තමයි සහජාත වශයෙන්, අනිත් එක තමයි පුරේජාත වශයෙන්. සහජාත වශයෙන් කියන තැන තමයි ඔය සතර නාමස්කන්ධයෝ එකිනෙකාට නිස්රේ ප්‍රත්‍යෙම් ප්‍රත්‍ය වෙනවා කියනකොට ඒක සහජාතයි. එකට උපදිනවා, එකට උපදිමින් තමා අනිත් ධර්මයට පිහිටා සිටින්න උපකාර කරනවා. ඒ දෙකම එනවා මේ ඒ රූප ගැන කිව්ව තැනත් එනවා, ඒ නාම ගැන කිව්ව තැනත් එනවා. ඒතර සහජාත අර අපි පොඩ්ඩක් එතනට ගියොත් ඔව්, එතකොට මේ ප්‍රත්‍ය ධර්ම වෙන්නේ මෙතනදී මේ මහා භූත රූප උපාදාය රූප වලටත් ඒ ආකාරයෙන් පිට වෙනවා. ඊට කලින් අපිට ලැබුණා මෙතන නේද, චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤා නිස්සේ පච්චේන පච්චෝ. එතකොට පඨවි ධාතුව කියන එක ගත්තොත් මේ ඉතිරි ධාතු තුනට පිහිටා සිටින්න පඨවි ධාතු උදව් කරනවා. ඒ වගේම හැබැයි මෙතන පිහිටා සිටින්න කියනකොට ඒක මත පිහිටා සිටනවා කියන එකම නෙවෙයි. දැන් පඨවි ධාතු උඩ ආපෝ තේජෝ ධාතු වායෝ ධාතු තියනවත් නැත්නම් ආපෝ ධාතු උඩ පඨවි තේජෝ වායෝ තියනවත් නෙවෙයි. නමුත් මේක ස්ථාපිත වෙන්න නැත්නම් මේ පඨවි කියන්නේ ඒ ධාතු වශයෙන් අපිට ප්‍රකට වෙන්න, එහෙමත් නැත්නම් අපි කියන විද්‍යාමාන වෙන්න මේ එක එකක් උදව් කරනවා, නිස්සය ප්‍රත්‍යයෙන් උදව් කරනවා. ඒතන මේක තමයි මේ සහජාත නිස්සය ප්‍රත්‍ය කියන කොටස මේ විදිහට තමයි ගන්නෙ. අපි ටිකක් පස්සට ගියොත් මෙන්න මේකෙදි sorry මේ කියන ටිකේදී මේ පළවෙනියෙන් කියපු ටික ඒක සහජාත නිස්සය ප්‍රත්‍ය. එකටම උපදෙමින් අනිත් ධර්මයට පිහිටා සිටින්නට උදව් කරනවා. මේ පසුව කියපු ටික තමයි අර පුරේජාත නිස්සය ප්‍රත්‍ය වෙන්නේ. ඒකෝර දැන් මේ කලින් කිව්ව ටික චත්තාරෝ කන්ද කියනකොට නාම ස්කන්ධ හතර. වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ස්කන්ධ හතර එකිනෙකාට සහජාතව නිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. පීඨාසිරින් උපකාර කරනවා, එකටම ඉපදිලා එකට උපදින තවත් ධර්මයකට පීඨාසිරින්න උපකාර කිරීමක් තමයි මෙතනදි පෙන්වන්නේ. මෙතනදි පෙන්වන්නේ චක්කායතනේ වගේ ඒ ආයතන කලින් හටගෙන පසුව චක්කු විඥානය පහළ වෙන්න උපකාර කරනවා. ඇත්තටම අපි ගත්තොත් චිත්ත වීතියක් ගත්තොත් මේ චක්කු විඥාන චිත්ත වීතියක් ගත්තොත් ඒ කියන්නේ චක්කු ප්‍රසාදේ ඉපදිලා චිත්තක්ෂණ පහකින් තමයි චක්කු විඥාන සිත ඉපදෙන්නේ. කොහොමද අපි අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වර්චන කියන ඒ සිත් හතර ඉක්ම ගියාට පස්සේ පස්වෙනි චිත්තක්ෂණයේදී තමයි චක්කු විඥාන සිත පහළ වෙන්නේ. එතකොට ඒ චක්කු විඥාන සිත පහළ වෙන්නේ චිත්තක්ෂණ පහක් පරණ චිත්තක්ෂණ පහක් වයස වෙච්ච චක්කු ප්‍රසාද රූපය ඇසුරු කරගෙන නිස්සරය කරගෙන තමයි පහළ වෙන්නේ. එතකොට ඒ චක්කායතන ඒ චිත්තක්ෂණ පහක් කලින් ඉපදෙච්ච චක්කායතනය කියන එක ඒ චක්කු විඥාන ධාතුවට පිහිටා සිටීමට නිස්සරය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි කියන්නේ. ඒ විදිහට තමයි ඉතුරු ටිකත් තේරුම් ගන්න ඕන. ඒක පැහැදිලිද?
ඒක විඤ්ඤාණය ඒවයිනකොට මට ටිකක් පැහැදිලි, මට ඩිංගක් අපැහැදිලි. පඨවි ආපෝ තේජෝ එතන මට හිතෙනෝ සුත්තාංශකයක ඒව තියෙනව නේද කියන එක. ඒව තියෙන්නේ කොහොමද? මේ 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 උපකාරය ලැබෙන නිසාමයි තියෙන්නේ. ආ ඒ එහෙම ලබන්නේ නැත්නම් තියෙන්න බෑ. ආ ඒ ඒ කියන්නේ මෙතන කියන්නේ ඒක තියෙන්නේ මේ උපකාරය මත කියන එක. එහෙමද? අන්න හරි. දැන් අපි ගත්තොත් මේ මහා භූත හතර කියන එකට එකට එකිනෙකාගේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය දෙනවා. ඊළඟට සහජාත ප්‍රත්‍යය දෙනවා. ඊට පස්සේ සහජාත නිශ්‍රේ ප්‍රත්‍යය දෙනවා. ඊට පස්සේ අත්ති ප්‍රත්‍යය දෙනවා. ඒ කියන්නේ පඨවි ධාතු ඇති නිසා තමයි ඉතිරි ධාතු ටික ඇති වෙන්නේ. ඒක නිසා නොයෙකුත් ප්‍රත්‍ය යෙදිලා තමයි මේ දේ අපිට මේ විද්‍යාමාන වෙන්නේ. ආ දැන් මට තේරෙනවා බොහොම පිං. ඔව් මේ මේකට මේ එකම හේතුවක් නිසා නෙවෙයි කිසිම දෙයක් කිසිම ධර්මයක් ඇති වෙන්නත් පවතින්නත් හේතු කියන්නේ හේතු කියලා කියන්නේ කාරණා ගොඩාක් පවතින්න ඕන. එහෙම නැත්නම් ඒදී පවතින්නේ නැහැ. අපි නමුත් දැන් මූලිකව ගත්තාම ප්‍රධාන කාරණේ තමයි මේ කාරණේ නිසා මේක පවතිනවා කියලා කියනවා. පටිච්ච සමුප්පාදෙත් එහෙමනේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වට අවිද්‍යාව නිසා පමණක්ම නෙවෙයි සංඛාර උපදින්නේ. තව ගොඩාක් දේවල් හේතු වෙනවා සංඛාර උපදින්න. ඉතින් ඒක නිසා අපි අර ප්‍රධාන කරුණ අරගෙන තමයි හුඟක් වෙලාවට කතා කරන්නේ. ඒසොට අනිත් කරුණු පොඩ්ඩක් සැඟ වෙනවා. දැන් මෙතනදි ගත්තත් දැන් මෙතනදි ගත්තොත් එහෙම අඤ්ඤමඤ්ඤ නිස්සේ පච්චේ කිව්වට මෙතන සහජාත ප්‍රත්‍යය තියෙනවා, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය තියෙනවා, නිස්සේ ප්‍රත්‍යය තියෙනවා, අත්ති ප්‍රත්‍යය තියෙනවා, අවිගත ප්‍රත්‍යය තියෙනවා, ගොඩාක් ප්‍රත්‍ය ධර්ම යෙදিলা තමයි මේ ධර්ම අපිට මේ විදිහට පේන්නේ. ඒක මම හිතනවා පැහැදිලි ඇති කියලා. එහෙමයි ගොඩාක් පැහැදිලි දැන්. කොහොමද? හොඳයි, තෙරුවන් සරණයි. තවත් කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? යන්තරයි ශ්‍රීමතීට ගොඩක් පින් මේ කරන වැඩේට. මට තියෙන ප්‍රශ්නේ අද පාඩමෙන් නෙමෙයි, මට මං කැමති දැනගන්න මේ කොහොමද සිතුවිලි ඇති වෙන්නේ කියලා. මොකද රේණුකා නිචන්ද විමලහා ස්වාමි වහන්සේගේ පොතේ තියෙනවා මේ අරමුණු ඇවිල්ලා මේ මනෝද්වාරයේ වැදෙනවා කියලා සිතුවිලි ඇති වෙන. දැන් අරමුණු කොහෙද තියෙන්නේ? මනෝද්වාරේ නම් දන්නවා මේ මනෝද්වාරයේ අරමුණු කොහෙද තියෙන්නේ ගැන කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ජයන්ත? හොඳයි. තේරුවන් සරණයි. මෙහෙමයි, දැන් අපි මනෝද්වාරය කියලා කියන්නේ භවාංග සිතට තමයි මනෝද්වාරය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය කිසිම වෙනත් බාහිර අරමුණකට අපේ සිත නොයන අවස්ථාවෙදී රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, පොට්ටබ්බයකට නැත්නම් වෙනත් ධර්මයකට සිත නොයන අවස්ථාවේදී අපේ සිත කියන්නේ භවාංග සිත. එතකොට මේ ධර්ම විස්තරයේදී මේ විග්‍රහයේදී කරන දෙයක් තමයි අරමුණු සිතුවිලි කියන ඒවා. ඒක නැත්තම් අපි මේ අරමුණු විශේෂයෙන්ම අරමුණු අපි සිතුවිලි කියන එක වැඩි ගැලපෙන්නේ නැහැ. අරමුණු කියන ඒවා මනසට එන්නේ ඒක යම් කියන්නේ කල් ඒකේ ලක්ෂණයක්. ඒක සිත කියන්නේ ඒ අරමුණු වල ලක්ෂණයක් තමයි මනසට වදිනවා. ඒ කියන්නේ අර අපි කියන්නේ භවාංග සිත් පරම්පරාවට වැදීමක් සිද්ධ වෙන එක කොහේ තිබිලා එනවද කියන එක කියන්න බෑ. ඒක තියෙන තැනක් කියන්න බෑ. මේ අහවල් තැනයි තියෙන්නේ. අපි මතකයේ ගන්නකො. දැන් මතකයේ කියන්නේ කොහෙද තියෙන්නේ? එහෙම අපිට තැනක් කියන්න බෑනේ. ඒක අවස්ථාව ලැබුණාම මතුවෙන ධර්ම තමයි ඒ ධර්ම අරමුණු කියන ඒවා. සිතට දැනෙන අරමුණ ඒ අවස්ථාව ලැබුණාම මතුවෙන ධර්ම. දැන් හුඟක් වෙලාවට ඒකට හේතු වෙන්න පුළුවන් ඊට මොහොතකට කලින් ඊට කෙටි කාලයකට කලින් කරපු දෙයක් නිසා ඒක උපකාර වෙලා මතුවෙන්න පුළුවන්. දැන් අපිට හුඟක් වෙලාවට බලන්නකො අපි පාර යනකොට අපි මිනිස්සෙක්ව දකිනවා. මිනිස්සෙක්ව දැක්ක ගමන් මෙයා අහවලා වගේ කියලා
අදහසක් එනවා. එතකොට බලන්න අර යම් කිසි දෙයක් දැක්ක නිසා අපිට සිතට මෙච්චර වෙලාවක් නොසිතපු කෙනෙක් ගැන සිතුවිල්ලක් එනවා. ඒක නිසා ඒ ලැබෙන පරිසරයත් අපිට නොයෙකුත් අරමුණු සිතට ලබා දෙන්න උපකාර කරන්න පුළුවන්. නමුත් මේ අරමුණු කොහෙද තිබුණේ කියලා හෙවොත් අපිට ඒකට උත්තරයක් දෙන්න විදිහක් නෑ. අරමුණු තියෙන තැනක් ගබඩා වෙච්ච තැනක් කියලා එකක් එහෙම නෑ. හැබැයි මොළය ආධාර කිරීමක් තියෙනවා ඒක භෞතික වශයෙන්. නමුත් මොළේ කියන තැන ඒ අරමුණු තියෙනවා කියන එක එහෙම කියන්න පුළුවන් කමක් නැති බව තමයි මගේ වැටහීම. ශ්‍රීමතී මහත්මිය යමක් එකතු කරන්න පුළුවන්. ඔව් ඇත්තටම ඔබතුමා ඉතාම ලස්සනට ඒක පැහැදිලි කරා. අර කිව්වා වගේ දැන් අපි නිදාගෙන ඉන්නවා නම් භවංග සිත් තමයි සිත් වශයෙන් පහළ වෙන්නේ. අවදි වෙලා ඉන්න වෙලාවට ඇසින් කනින් නාසෙන් දිවෙන් කයින් දකින අහන දැනෙන දැනගන්න දේවල් නිසා තමයි සිත් උපදින්නේ. එතකොට හැමතිස්සෙම ඒ විදිහට සිත් උපදින්න නම් ඔය චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති මේ කියන හැම ධර්මම ලෝකේ පවතින හැම ඕනෑම ධර්මයක් අරමුණක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඒ ඇසකනාදී මේ ප්‍රසාද රූපයකට ගැටුණාම සිත් පහළ වෙනවා. එහෙම නැති වෙලාවට තමයි ඔය තද නිින්දේ ඉන්න වෙලාවට තමයි එහෙම සිත් පහළ වෙන්නේ නැතුව ඒ මනෝද්වාර එහෙම නැත්නම් භවංග සිත් වලින් සිත පවතින සිත් කියලා. ඒ නොවන වෙලාවල ඒ අරමුණක් ගැටුණාම ප්‍රසාදයකට සිත් පහළ වෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. ඒ උත්තරේ බලාපොරොත්තු වෙන උත්තරේ ලැබුණද දන්නේ මම හිතුව කොහරි තියෙනවා ඇති කියන්නේ අරමුණු තියෙන දණක් ඇති කියලා. දැන් එතකොට මතකය කොහෙද තියෙන්නේ දන්නේ නැහැ නේද? එතකොට හරියට පැහැදිලි නැහැ නේද මතකය තියෙන්නේ. මතකය කියන එක පෙර මේ මොහොතට ඉස්සෙල්ලා හෝ සමහරවිට පසුගිය භවය වෙන්නත් පුළුවන්. ඒත් ඒ පෙරගත්තු අරමුණු. ඒ පෙරගත්තු අරමුණු නිසා ඇති වෙන එකක් තමයි මේ මතකය කියන එක. දැන් මීට දැන් අපි පොඩි පන්තිවලදී මේ චක්‍ර පාඩම් කරා. ඉලක්කම් පාඩම් කරා. එතකොට අපිට මේ මතකය ඒක ඒ පෙර පුරුදු කරපු දේවල් වල මතකයක් තියෙනවා. අර නැවත වරක් දැක්කහම මේක තමයි කියලා අපිට ඒක හිතෙනවා. ඒ වගේ. ඔව් ඒ සමහර අයට පෙර ජීවිත පේනවා මේ පෙර සිදුවීම් පව. ඔව් ඉතින් ඒවා කොහොමද ඒවා කොහෙද තියෙන්නේ කොහෙද කියලා එකයි මගේ ප්‍රශ්නේ. ඔව් මම දන්නවා එහෙම තමයි වෙන්නේ. දැන් හොද කවදාවත් දැන් සමාලයට භාවනා කරන වෙලාවට කවදාවත් හිතේ නැති දෙයක් එනවා පරණ මතක. අනේ ඒකයි මං හිතේ කොහෙද මේවා මේ කොහොමද මේවා එන්නේ කියලා දැනගන්න මම ඇහුවේ. කොහොම පින් මේ පැහැදිලි කරාට ජයන්ත මහත්මයා ශ්‍රීමති මහත්මයා බොහොම පිං. ඒ ප්‍රශ්නයම මෙහෙම හිතුවත් වැරද්දක් තියෙනවද කියලා දැනගන්න අහන්නේ. දැන් එහෙම ඒක වෙන්න හේතුවම මේ ප්‍රත්‍යශක්තිය නිසා නේද කියලා වගේ මට අදහසක් ආවා. මේ අනිත් එක දැන් මතකය නම් මානසිකාරය නිසා නේද කියලා හිතුණා. ඒක පොඩ්ඩක් වැරදි නම් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. ඒක බොහොම නිවැරදි. ඇත්තටම මේ ප්‍රත්‍ය ගැන පෙන්නලා තියෙන්නේ ඒකමයි. ඒක ඒ යම් යම් ප්‍රත්‍ය කියදිලාමයි ඒ දේ මතුවලා එන්නේ. එහෙම ප්‍රත්‍යකින් තොරව දෙයක් හටගන්නේ නැහනේ. එතකොට සමහර විට අර කිව්වා වගේ උපනිශ්‍රය අපි ඉදිරියට ඉගෙන ගන්න උපනිශ්‍රය ප්‍රත්‍ය ආදී ගැන ඒවා බොහෝ විට උපකාර වෙනවා. උපකාර වෙනවා ඒ දේවල් මතුවලා එන්නේ. ඉතින් ඒක තමයි වෙන්නේ. අර ශ්‍රීමති මහත්මිය කිව්වා වගේත් අර දැන් අපිවත්ත් එහෙම කුඩා දරුවෙක් පෙරාත්මය කියනවා කියලා තැන ගත්තොත් එහෙම අපි ඒ දරුවට ලැබුණේ අලුත්ම ශරීරයක්. මොළේ ලැබුණේ මේ ජීවිතේදී. එතකොට මොළේ කොහොමද ඒවත් සටහන් වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවානේ. මේ දරුවට මේ ජීවිතේදී ලැබිච්ච මොළේ කොහොමද පරණ දේවල් සඳහන් වෙන්නේ? එහෙම භෞතික වශයෙන් ගත්තොත් එහෙම විසඳන්න පුළුවන් කමක් නැහැ ඒකට. ඒක නිසාම තමයි අපි කියන්නේ ඇත්තටම ප්‍රත්‍ය ධර්මයන් ප්‍රයෝගී වෙලා ඒ අවස්ථාව ආපුවාම ඒක මතුවලා එනවා. යහට සිහි වෙනවා. මොකක් හරි දැකලා පරණ දේවල්
සිහිවිලා එන ගතියක් තියෙනවා. ඒක ශක්තියක් තමයි. ඒක ඇත්තට මේ ප්‍රත්‍යම් කිසි ප්‍රත්‍යකින් එන්නේ. යම් කිසි දෙයක් දැක්කහම ඊට අනුරූප දේවල් සිහි ගන්න ඕන ශක්තියක් සිතට තියෙනවා. ඒත් එක්කම තමයි ඒව මතුවලා එන්නේ. ඒ විදිහට තමයි අපි දැනගන්න ඕනේ. ඒක එහෙම හිතන එක බොහෝ නිවැරදි. ඒකටම මේ ඇඩ් කරෝතින් එහෙම අපිට ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ අපි මේ හැම දෙයක්ම නিত্য සුඛ ආත්ම විදියට ගන්න නිසා නේද ජයන්ත මහත්තයා? එහෙම කියන්න බෑ. ඇත්තටම අපිට නিত্য සුඛ ආත්ම වශයෙන් ගත්තාම අපි ඒකේ අයෝනිසෝ මානසිකාර්යයේ යෙදෙන නිසා ඒ අනුව දේවල් චිත්තචෛසික ධර්ම ඇති වෙනවා. නමුත් රූප ධර්ම පවා ඇති වෙනවා. ඒ චිත්ත මේ චිත්තජ රූප වශයෙන්. නමුත් අපි ගත්තොත් රහතන් වහන්සේ ගත්තොත් ඒ කියන්නේ සියලු කෙලෙස් ප්‍රහීන කළ රහතන් වහන්සේට පවා ඉදිරියේදී ජීවත් වෙන කාලේ පුරාම මේ ප්‍රතිධර්ම ප්‍රතිශක්ති ලැබෙනවා. නොයෙකුත් ප්‍රතිශක්ති නිසා තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් චක්කායතනේ ඇති නිසා තමයි රහතන් වහන්සේට චක්ක විඥාන කියනවා පහළ වෙන්නේ. ඒ කියන්නේ මේ විදිහටම ප්‍රතිධර්මයේ දෙනවා. නමුත් ප්‍රති නොයෙ දෙන්නේ අකුසලයක් කරගන්න කිසිම ප්‍රත්‍යක් විය දෙන්නේ නැහැ. ඒ සියලු කෙලෙසුන් නැසලා තියෙන හින්දා අකුසලයක් කරගන්න හෝ කුසලයක් කරගන්න අවශ්‍ය ප්‍රත්‍යය දෙන්නේ නැහැ. දැන් ඕකෙදි තව මේකේ විදිපාලී කියලා එහෙම තව ඉදිරියට යන අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ වගේ ඒක ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට යනවා. දැන් රහතන් වහන්සේට කුසල ධර්මයක් කලින් කරපු රහත් වෙන්න කලින් කරපු කුසල ධර්මයක්වත් ප්‍රත්‍ය වෙන්නේ නැහැ කුසල ධර්මයක් උපදවා ගන්න. මොකද සියලු කෙලෙස් ප්‍රහාණය කළාට පස්සේ කුසල ධර්ම උපදින්නේ නැති නිසා. ඉතින් ඒ නිසා ඒ විදිහේ ගැඹුරකට යන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තාම යම් කිසි සිද්ධියක් සිද්ධ වෙනවා නම් චිත්තචෛසික ධර්මවල හට ගැනීමක් සිද්ධ වෙනවා නම් රූප ධර්මවල හට ගැනීමක් සිද්ධ වෙනවා නම් අදාළ ප්‍රත්‍ය යෙදිලාමයි ඒ දේ සිද්ධ වෙන්නේ කියන එක තමයි අපිට සරකා ගන්න වෙන්නේ. බොහොම පැහැදිලිවමත් නැති. ඔව් ඔව්. හොඳයි. හොඳයි. කෙරුවන් සරණයි. එහෙමනම් අපි කියන්නේ. මේ අදාළ ප්‍රත්‍යයට මොනවා හරි අපිගේ විපාකයක් එන්න බැරි නැද්ද? කුසල විපාක. පුළුවන් පුළුවන් පුළුවන්. විපාක ප්‍රත්‍යෝ කියලා වෙනම එකක් තියෙනවානේ. විපාක ප්‍රත්‍ය කියලා වෙනම ප්‍රත්‍යකුත් තියෙනවා. ඒ වගේම කර්ම ප්‍රත්‍ය කියලා වෙනම ප්‍රත්‍යයක් තියෙනවා. ඒ කර්ම සහ කර්ම ප්‍රත්‍ය සහ විපාක ප්‍රත්‍ය කතා කරනකොට අපිට මම හිතන්නේ ඔබතුමියගේ ඒ ප්‍රශ්නයට යම් උත්තරයක් ලැබේ. බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කොහොමද ඇත්තටම හොඳ ඒ විදිහට සාකච්ඡා කරන එක හරි වටනවා කියන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ මට පොඩි අදහසක් කියන්න පුළුවන්ද? කියන්න කියන්න. දැන් අපි හැමදෙස්සෙම හිතන්නේ හැම දෙයකදීම සත්වෙක් පුද්ගලයෙක් ඉන්නවා මම කියන ඒ සංඥාවෙන් අපි හිතනකොට අපිට හැමදෙස්සෙම එන්නේ මේ මම කරනවා මගේ කියන හැඟීමක්. ඒකට අපි මේක ධර්මතාවයක් වශයෙන් ගත්තොතින් අපිට ওই හැම ප්‍රශ්නයකનો බුදුදහම අනුව හේතුඵල ධහමක් කියලා මේක ප්‍රත්‍ය නිසා සිදු වෙනවා කියනකොට ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් එනවා කියලා මට හිතෙනවා. අනිවාර්යෙන්. ඒක ඇත්ත. ඒකට මේ දේ සිද්ධ වෙන්නේ මේ ප්‍රත්‍ය යෙදිලයි කියලා තමයි යෙදිලා කියලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. එතකොට අපි ඇත්තටම එතෙන්දි කල යුත්තේ අපිට ඇතිවිය නොයුතු ඇති නොවිය යුතු දේවල් කොටසක් තියෙනවා තමයි. ඒ තමයි අකුසල ධර්ම. එතකොට අකුසල ධර්මයක් යම් ප්‍රත්‍යක් යෙදිලා හට ගන්නවා. අකුසල ධර්ම පවා හටගන්නේ විශේෂයෙන්ම දැන් අයෝනිසෝ මානසිකාරය කියන එක තමයි අකුසල ධර්ම වලට මූලිකම වෙන හේතුව. ඒක නිසා අයෝනිසෝ මානසිකාරයෙන් මිදෙන්න තමයි අපි බොහෝ විට සතිය වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඒකෝ සතිය වගේ දේවල් පාවිච්චි කරොත් සතිය යෙදුනොත් අයෝනිසෝ මානසිකාරයට යවෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහට නිතරම ඒ හිතලා ඒ අනවශ්‍ය කියන්නේ අපේ ගමනට බාධා කරන ප්‍රත්‍යයන් ඉවත් කිරීම අපිට කරන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් සුළු උදාහරණයක් ගත්තොත් දැන් තරහ යනවා කියන එක බලන්නකෝ. දැන් විශේෂයෙන්ම අභිධර්මයේ ඉගෙන ගන්නකොට තමයි මේව හොඳට ගැඹුරින්ම අපිට තේරෙන්නේ.
තරහා යනවා කියන එක විපාකයක් නෙවෙයි. අන්න ඒක දැන් අපිට මේ මොනවද කුසල ධර්ම, මොකද මොනවද අකුසල ධර්ම, මොනවද විපාක ධර්ම, මොනවද ක්‍රියාධර්ම කියලා ඉගෙන ගන්නකොට අපිට හොඳටම තේරෙන දෙයක් තමයි ද්වේෂ සිතක් කියන්නේම විපාකයක් නෙවෙයි. දැන් කෙනෙකුට දුක් වෙනවා කියන්නේ අපිට භවභෝග නැතිවීමෙන් දුක් වෙනවා, ඥාතීන් නැතිවීමෙන් දුක් වෙනවා. දැන් පෘථග්ජන මනසේ ස්වභාවය තමයි ඒ දේවල් වෙනකොට දුක් වෙනවා කියන එක. අපි හිතනවා ඒක විපාකයක් කියලා. ඒ දුක් වෙනකොට ඇති වෙන්නේ ද්වේෂසහගත සිත්. ද්වේෂසහගත සිත්. දැන් භවභෝග නැතිවීමෙන් අපිට කරදර කම් කටලු එනවා කියන එක කලින් විපාකයක් වෙන්න පුළුවන්. නම් හිතන්නකො යම් කෙනෙකුගේ වාහනයක් සොරකම් කරොත් එයාට ගමන් බිම යාමේ අපහසුතාව වෙනවා. මුදල් සොරකම් කරොත් Tamanට අවශ්‍ය දේ සොයා ගැනීමේ අපහසුතාව වෙනවා. ඒ දේවල් සමහර විට කලින් කරපු දේවල් වල විපාකයේ කියන්නේ කලින් කරපු කර්ම වල ප්‍රතිඵල වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රතිඵලයට අපි තරහ ගන්නවා කියන එක විපාකයක් නෙවෙයි. තරහ ගන්නෙම ද්වේෂ සිතකින්. ද්වේෂ සිත කියන එක විපාක සිතක් නෙවෙයි. ඒක ඇත්තටම ජවන සිතක්, අකුසල ගොඩේ අකුසල සිතක්. ඒ අකුසල සිත පහළ වෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ කියන්නේ ඇත්ත தත්ත්වේ තේරුම් ගන්න නැතුව අපි දන්නවා භවභෝග විනාශ වීම වගේ දේවල් පෙර කරන ලද කර්ම නිසා සිද්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඍතු විපර්යාස වලින් සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් නොයික් ආකාරයේ හේතු නිසා සිද්ධ වෙන දේවල් ගැන වැරදියට අපි හිතුවොත් එතනදී තමයි අපිට තරහ යන්නේ. ඉතින් තරහ යන හැම මොහොතකම අපිට කල්පනා කරන්න පුළුවන් නම් මේක මගේ අයෝ මේ මගේ කියලා කියන්නේ මේ අයෝනිසෝ මානසිකාරයේ යෙදුණු නිසායි මේක වෙන්නේ කියලා. එතකොට අපිට සත්‍ය මට්ටමට ගිහිල්ලා බලන්න පුළුවන් මේක ඇත්තටම උනේ මොකද්ද කියලා. නමුත් මේක කියන තරම් ලේසි නෑ. කියන තරම් ලේසි නෑ කරන්න. නමුත් අඩුම ගන්න තරහ ගියාට පස්සේ හරි අපිට හිතුනොත් මේ තරහ ගියේ මගේ කෙලෙස්, මේ సంతානෙදි වෙච්ච කෙලෙස් නිසා තරහ ගියා කියලා ඒකම භාවනාවක් කරනවා. ඉතින් ඒකයි. ඉතින් අර කියනවනේ අපි මොකද්ද කියන්නේ, අපි කියනවනේ දෝෂ, අපි ගත්තොත් එහෙම මේ චිත්තානුපස්සනාව සරාගං චිත්තං පජානාති. සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං ති පජානාති කියනකොට ඒකම භාවනාවක්, චිත්තානුපස්සනාවක් වෙනවා. තරහ ගියේ තම సంతානේ තමයි තරහ ඇති උනේ. නමුත් ඒ තරහගෙන දැනගන්නවා කියන්නේ ඒක දැනගන්න යෝනිසෝමනසිකාරය. ඒක දැනගත්ත කියන එකෙන් අපි ඉදිරියට තරහ ඇති වෙන්න තියෙන ඒ කාරණේ පිළිබඳව ඉදිරියට තරහ ඇති වෙන්න තියෙන හේතුවක් අපි අයින් කරා, ප්‍රත්‍යක් අයින් කරා. ඒ වගේ මේවා ගැන හිතලා යොදා ගන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. මම හිතන්නේ මේ කෙටියෙන් සඳහන් කරේ අපිට ඒ විදිහ දේවල් පාවිච්චි කරන්න පුළුවන් මේ ප්‍රතිධර්ම ගැන දැනගත්තාම. බොහොම පින් තෙරුවන් සරණයි. අනිත්‍යක ජයන්ත මහත්තයා, අභිධර්ම දේශනාවේ පදනම් වෙලා තියෙනම නිස්සත්ත නිජ්ජිය වශයෙන් තියෙන මේ චිත්ත චෛතසික රූප ඒවායේ ස්වභාවය පැහැදිලි කිරීමනේ. ඔව්. ඒ නිසා එතකොට අපි මේ තමා මම කියලා කියන්නේ ස්කන්ධ පහක්, ආයතන 12ක්, ධාතු 18ක්, පටිච්චසමුප්පාදාංග 12ක්, සුවිසි ප්‍රත්‍යක් කියලා ඒ ආකාරයට පරමාර්ථ වශයෙන් බලන ක්‍රමයක්නේ. එතකොට ඒ කියන්නේ සත්ව පුද්ගල ආත්ම නෙමෙයි කියන අවබෝධය ලබා ගන්න තමයි මේ මූලික පරමාර්ථය කියලා හිතන්නේ. එහෙම ඒ විදිහට බලනකොට අපේ කෙලෙස් අඩු කරගන්න බොහෝ සෙයින් මේ ධර්ම උපයෝගී කරගන්න පුළුවන්කම තියෙනවා නේද? හොඳයි, එහෙමනම් අපි අද කාල වේලාව ගැන සලකලා සාකච්ඡාව නිමා කරමු. ශ්‍රීමති මහත්මිය, මම ඉතාම ගෞරවයෙන් ඔබතුමියට යොමු වෙනවා අද දවසේ පဋාණ සජ්ජායනයත්, ඒ වගේම ඊට අනුතුරුව කෙරිච්ච ධර්ම සාකච්ඡාවත් නිමා කරන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේ අපි මේ දහම් කරුණු අධ්‍යයනය කරන්නට අපට ඉතාම උපකාර වශයෙන් පොතපත ලියා තිබූ, ඒ වගේම ධර්ම සජ්ජායනා පැටිගත කරලා සංරක්ෂණය කරලා දවපු ඒ අතිපූජනීය මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරමු. සියලු දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරලා ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළමුවෙන්ම අපි මේ දහම් පද ලබා ගත්තේ
අතිපූජනීය රේරුකාණී චන්දිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථ රත්නයන් ඇසුරිනුත් බෝධිසත්ව ගුණෝපේත නා වූ අරිය ධම්ම අතිපූජනීය ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද දේශනා සහ පටිගත කිරීම තුළිනුත් ඉතින් පළමු කොටම අපි ඒ උතුම් ස්වාමීන් වහන්සේලාට පුණ්‍ය ආනුමෝදනා කරමු. අතිපූජනීය රේරුකාණී චන්දිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප විසින් රැස් කරගත් සියලු කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා, වාසනා වේවා. අතිපූජනීය නා වූ අරිය ධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ සියලු කුසල් අපි හිතවේදීව අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයෙන් සුව පහසුවෙන් ලෞතුරා සම්බුද්ධ රාජ්‍යයට පත්වන්නට මේ සියලු කුසල් හේතු වාසනා වේවා. ඔබ වහන්සේලාට සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සිත්සේ පාරමිතා පූර්ණය කරගන්නට මේ පින් හේතු වේවා, වාසනා වේවා. ඒ වගේම සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ මෙම උතුම් පဋාණ සජ්ජායනා දේශනාවේ තවත් ප්‍රත්‍ය කොටසක් ඉතාම සරල බසින් පැහැදිලි කරලා දීලා ඉන්නන්තුරුව අසන ලද ප්‍රශ්නවලටත් ඒ පිළිතුරු සපයා දෙමින් ඒ දේශනා වාර්ය තව තවත් සාර්ථකව අප තුළට ග්‍රහණය කරගන්නට උපකාර කර ජයන්ත රත්නායක මහත්මයාට අප සෑම සියලුම දෙනා වෙනුවෙන් ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. මොහොතක් මොහොතක් පාසා, ක්ෂණයක් ක්ෂණයක් පාසා ඔබතුමාගේ ධර්මඥානය වැඩේවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන අනේක විද කුසල ධර්මයන් සුව පහසුවෙන් කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වීරිය, දීර්ඝායුෂ, ප්‍රඥාව නිරන්තරයෙන් වර්ධනය වේවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා. පතන්නා උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් මේ සියලු කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමා ධර්මයේ ඉගෙන ගත්තා වූ උතුම් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත්, අපවත් දීවදාල ස්වාමීන් වහන්සේලාටත්, ගුරුතුමන්ටත්, කල්යාණ මිත්‍ර මුත්‍රියන්ටත්, පවුලේ සෑම සියලුම දෙනාටත්, පරලෝස ප්‍රඥාතීන්ටත්, නෝනා මහත්මියතුළු දරුවන්ටත් අපි මේ සියලු කුසල් එකසේ අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනා මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. අපවත් දීවදාල ස්වාමීන් වහන්සේලාත්, පරලෝසපත් ගුරුතුමන්තුළු නෑදැහිත මිත්‍රනුත් සුගති වලින් සුගති වලටම පත්වෙත්වා. ඒ සෑම දෙනාටත් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා, වාසනා වේවා. ඒ වගේම සහභාගී වුණු කලන මිතුරු මිත්‍රයන් ඔබ සැමටත් ඒ ආකාරයෙන්ම මේ සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් තමන් ප්‍රාර්ථනා කරන ආකාරයට කුසල දහම් වඩමින් නිර්වාණ අවබෝධය කරා යා ගන්නටත්, ඉතාසුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් මේ සියලු කුසල් හේතු වේවා, වාසනා වේවා. ඔබ සැමගේම ධර්මය ඉගෙන ගන්නා වූ ගුරුතුමන්ට, ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට, පවුලේ ඥාති මිත්‍රාදීන්ටත්, පරලෝසපත් ඥාති මිත්‍රන්ටත්, ජීවත්ව ඉන්න පවුලේ සැමටත් මේ සියලු කුසල් අපි අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත්
මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පරලෝසපත් ගුරුතුමන් ඥාති මිත්‍රාදීන් සුගති වලින් සුගති වලටම පත් වෙත්වා පතන උතුම් බෝධි වලින් සුවපහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිත්වා අප විසින් නිරන්තරයෙන් කරන ලබන්නා වූ මේ සියලු කුසල දහම් වල ආනිසංස බල මහිමින් අපට සසර සැරිසරන තුරු උතුම් ගුණ ඇති කල්යාණ මිතුරු මිත්‍රයන් ආශ්‍රයයට ලැබෙන්නටත් නිර්මල වූ සද්ධර්ම රත්නේ ශ්‍රවණය කරන්ටත් හේතුක ප්‍රතිසන්දි ලැබමින් සුවපහසුවෙන් ධර්මය අවබෝධ කර ගන්නට ප්‍රඥාව ලබන ජීවිත ලැබෙන්නටත් හේතු වේවා වාසනා වේවා ඉතා සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු 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 සිංහදී මාත්මේ ඔබතුමිටත් බොහොම පිං මේ හිමිදිරි පාන්දර නැතිලා අපි වෙනුවෙන් මේ වැඩසටහන මේ කරනවා දැන් තෙරුවන් සරණයි